Hi guys, welcome back to my channel. අද වීඩියෝ එක මහත්වෙන දෙයක් කියන්න කියලා මට කරදර කරන ඔයාලට. ඉතින් සමහර අය මට Instagram එකට DM කරලා තිබ්බා මහත්වෙන දෙයක් කියන්න කියලා. ඉතින් මම හිතුවා මහත්වෙන ඕනි අයට පහසෙම හදාගන්න පුළුවන් උදේ කෑම එකක් කියලා දෙන්න. ඉතින් එහෙනම් අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන කලින් වෙනදා වගේම ඔයාමගේ channel එකට අදාළ තෙන් ඉතින කෙනෙක් නම් පළවෙනි කෙනෙක් හරි කමක් නැහැ. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. ඒ වගේම notification bell එකත් click කරන්න. ඔයගෙම ගැනි social media platforms වලින් TikTok, Instagram, Facebook මා follow කරන්න අමතක කරන්න එපා. දැන්ම ගිහලා follow කරන්න. මේ breakfast එක හදාගන්න අපිට ඕනි වෙන්නේ oats. Oats මහත් වෙන වගේම කෙට්ටු වෙනත් හොඳ කෑමක්. මේකට අපි පිටින් එකතු කරන දේවල් අනුව තමයි අපි බර වැඩි වෙනවද බර අඩු වෙනවද කියලා තීරණය වෙන්නේ. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ සම්පූර්ණයෙන්ම ඔයාලගේ බර වැඩි වෙන්න පුළුවන් විදිහ oats හදාගන්න විදිහ. කෑමක හදාගද්දි මම බලපු දේවල් ටිකක් තියෙනවා. විශේෂයෙන් මේ කෑමක ඕනම කෙනෙක්ට පහසුවෙන්ම හදාගන්න පුළුවන් වෙන්න ඕනි. වැඩි වියදමක් ගියොත් හැමෝටම හදාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා වියදම අඩු වෙන විදිහට තමයි මේ කෑමක හදාගන්න මම කියලා දෙන්නේ. මට කලින් කියලා දුන්න weight gain smoothie එකක් හදාගන්න. ඇත්තට මේක ටිකක් වියදමත් එක්ක බලපුවාම ටිකක් හැමෝටම බොන්න අමාරුයි හැමදාම. ඒ නිසා තමයි මේක ඔයාලට කියලා දෙන්න හිතුවේ. අනිත් දේ තමයි ලොකු ලොකු දේවල් පාවිච්චි කරන්නේ නැතුව මේක හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන්ම උයන්නේ නැතුව, බ්ලෙන්ඩ් එකක් නැතුව, හොස්ටල් එකක ඉන්න කෙනෙක්ට උනත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ උදේ කෑම එක හදාගන්නේ. මමත් මේ කෑම එක හදාගත්තේ හොස්ටල් එකේදී නිසා ඔයාලට හොස්ටල් එකක ඉන්න කෙනෙක්ට පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. මම මේ කෑම එක හදලා ගොඩක් දවල් සිටින් මම ඔයාලට මේ වීඩියෝ එක දෙන්න ටිකක් පරක් වුණා. මට වෙලාවක් තිබෙන්නේ නැහැ එඩිට් කරගන්න. නිසා තමයි ටිකක් පරක් වෙලා වීඩියෝ එක අරන් ආවේ. ඔයාලට කාටම හරි හිතෙනවා නම් බර චුට්ටක් වැඩි කරගන්න ඕනි මහත් වෙන්න ඕනි කියලා ඔයාලට මේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් බර වැඩි වෙන එක ගැන වීඩියෝ එකක් අරන් ආවා මේ වීඩියෝ එක. මේක බලන ගමන් අනිවාර්යයෙන්ම මේක බලලා ඉවර වෙලා ඒකත් බලන්න අමතක කරන්න එපා. weight gain tips ගොඩක් ඒකේ මම ඔයාලට කියලා දුන්නා. ඒ නිසා තමයි අද ගොඩක් මේක පැහැදිලි කරේ නැත්තේ. හරි එහෙනම් දැන් අපි යමු මේ කෑම එක හදාගන්න. මම කෑම එක හදන අතරතුරදී ඔයාලට මේ ගැන විස්තර කියන්න. අපිට මේකට ඕනි වෙන පළවෙනි ඉන්ග්‍රීඩියන්ට් එක තමයි oats. roll oats gram 40ක calories 150ත් 160ත් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම carbohydrate gram 27ත් 28ත් අතර ප්‍රමාණයක්, protein gram 5ක්, මේදේ gram 3ත් 4ත් අතර ප්‍රමාණයක් සහ තන්තු gram 4ක ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ ගන්නවා රෙසින්ස් මිසැඳි එක. රෙසින්ස් මිසැඳි එක calories 42ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට්ස් ග්‍රෑම් 11ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 0.5ක්, තන්තු ග්‍රෑම් 0.6ක් අන්තර්ගත වෙනවා. මේ දෙය අන්තර්ගත වෙන්නේ නැහැ. ඊළඟට සාමාන්‍ය ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක් ඕනේ වෙනවා. මේ වගේ දුඹුරු පාට ලැබවිලා තියෙන කෙසෙල් ගෙඩියක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ වගේ හොඳින් නිදුණු කෙසෙල් ගෙඩියක අන්තර්ගත වෙන සීනි ප්‍රමාණය වැඩි. හොඳින් නිදුණු මධ්‍යම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක කැලරීස් 110ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 28ක්, සුගර් ග්‍රෑම් 15ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1ක් සහ තන්තු ග්‍රෑම් 3ක ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ දෙය අන්තර්ගත වෙන්නේ නැහැ. ඊළඟට අපිට ඕනි වෙනවා යෝගට්. ඔයාලට මීකිරි ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොයා ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මීකිරි ගන්න. මීකිරි නැත්තම් යෝගට් උනත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලා යෝගට් ගත්තත් යෝගට් ග්‍රෑම් 90ක කැලරීස් 159ක් අන්තර්ගත වෙනවා. කාබෝහයිඩ්‍රේට්ස් ග්‍රෑම් 14ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 3ක් සහ මේදේ ග්‍රෑම් 3ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔයාලා මීකිරි ගත්තොත් මීකිරි ග්‍රෑම් 100ක කැලරීස් 70ත් 75ත් ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. කාබෝහයිඩ්‍රේට්ස් ග්‍රෑම් 5ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 11ක්, මේදේ ග්‍රෑම් 4ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම තන්තු අන්තර්ගත වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟට අපිට ඕනි වෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ රටින්දි 5ක්. රටින්දි 5ක කැලරීස් 117ක් අන්තර්ගත වෙනවා. කාබෝහයිඩ්‍රේට්ස් ග්‍රෑම් 25ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1ක් සහ තන්තු ග්‍රෑම් 3ක් අන්තර්ගත වෙනවා. ඒ වගේම මේ දෙය අන්තර්ගත වෙන්නේ නැහැ. හරි, දැන් එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම අද ඔට්ස් එක හදාගන්නේ මේ බෝල් එකේ. මේ අපි නූඩල්ස් හදාගන්න බෝල් එක. හොස්ටල් එකේ ඉන්න නිසා වෙන බෝල් එකක් හොයාගන්න විදියක් නැහැ. මෙතන ඔට්ස් ග්‍රෑම් 40ක් තියෙනවා. අපි මේක මුලින්ම මේ බෝල් එකට දාගනිමු. ඊට පස්සේ මම මේ ගන්නේ රේසින්ස් මේසැඳි එකක්. මේකත් දාගමු. වියලි මිදි මේසැඳි එකක් තමයි ඊළඟට දාගත්තේ. ඊළඟට අපි මේකට දාගන්න ඕනේ උණු වතුර. හොඳ රසණ වතුර දාගන්න. ඔයාලට ලිපේ තියලා හදාගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. මට ලිපේ තියලා හදාගන්න විදියක් නැති නිසා මම රසණ උණු වතුර දාලා මේ විදියට මික්ස් කරගන්නවා මේ ටික. මේ විදියට හොඳට මික්ස් කරගමු ටිකක් වෙලා. ඊට පස්සේ මේක ටික මික්ස් කරගෙන ඉවර වෙලා වහලා තියන්න ඕනේ විනාඩි 5ක් විතර. මේක වහලා තිබ්බට පස්සේ ඔට්ස් ටික හොඳට තැම්බෙනවා. After 5 minutes.
දැන් අපි මේකට ඕනි දේවල් හදාගමු. ඕනි දේවල් ටික මම පළවෙනියටම ගන්නෙ කෙසෙල්. මම ගන්නෙ ඇඹුල් කෙසෙල් කිරි දෙකක්. ඔයාලට කෙසෙල් ගනින්දි කැමති නම් කැවෙන්ඩිෂ් කෙසෙල් ගන්න පුළුවන්. කැවෙන්ඩිෂ් කෙසෙල් වල පිෂ්ඨය වැඩි, ඒ වගේම රසත් වැඩි. ඉතින් මට කැවෙන්ඩිෂ් කෙසෙල් හොයාගන්න බැරි වෙච්ච නිසා තමයි මම මේව ගත්තේ. ඔයාලටත් කැමති නම් මේ කෙසෙල් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. රස ලොකුවට වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ පොඩි කෙසෙල් ගන්නවා නම් ගෙඩි දෙකක් වගේ ගන්න, කැවෙන්ඩිෂ් කෙසෙල් ගන්නවා නම් එක ගෙඩියක් ඇති. අපි දැන් කෙසෙල් ටික මේ විදිහට චූටියට කපාගමු අපේ ඕට්ස් එකට දාගන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අපට ඕනි වෙනවා රටින්දි පහක්. රටින්දි ටික අරගෙන මේ විදිහට රටින්දි වල ඇට වෙන් කරලා හදාගන්න. තියෙන විනාඩි 5කට පස්සේ අපේ ඕට්ස් එක බලන්නකො, ඒක හොඳට හැදිලා තියෙනවා. ඕට්ස් ටික තැම්බිලා ඊට පස්සේ දැන් අපි ඕට්ස් එකට අනිත් දේවල් ටික දාගමු. මම ඉස්සෙල්ලම දාන්නේ යෝගට් එකක්. මම කලින් කිව්වා වගේ ඔයාලට කැමති නම් කර්ඩ් ගන්නත් පුළුවන්. කර්ඩ් හොයාගන්න නැති කෙනෙක්ට යෝගට් ගන්න කමක් නැහැ. අපි යෝගට් ටික ඔක්කොම මේකට දාගමු. යෝගට් ටික දාගෙන හොඳින් මික්ස් කරගන්න තමයි ඕනි. මේ විදිහට හොඳට මික්ස් කරගන්න දාගෙන යෝගට් ටික හොඳින් මික්ස් කරගත්තට පස්සේ අපේ අනිත් දේවල් ටික දාගමු. අපි ලෑස්ති කරගෙන තියෙන ඉස්සෙල්ලමම දාන්නේ කෙසෙල් ටික දාගන්නවා මේ විදිහට. ඊට පස්සේ කෙසෙල් දාගත්තට පස්සේ ඩේට්ස් ටික දාගන්නවා. ඒ ටිකත් ඔක්කොම මේ විදිහට දාගමු. මේ ටික දාගෙන මික්ස් කරගන්න ඕනේ නැහැ. කන වෙලාවට මික්ස් කරලා කන්න. කලින්ම මික්ස් කරගන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපි මේකට දාගමු රටකජු ටික. මේ විදිහට රටකජු ටිකක් දාගමු. හරි, මම දැන් ඔක්කොම මේක හදාගන්න ඕනේ දේවල් ටික දාගෙන ඉවරයි. දැන් මම මේ දාගන්න චොක්ලට් චිප්ස් ටිකක් මහත් වෙන්න ඕනේ නිසා කැලරිස් වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා රස වැඩි කරගන්න කැමති කෙනෙක්ට මේ වගේ චොක්ලට් චිප්ස් ටිකක් දාගන්න පුළුවන්. මේක අනිවාර්ය නැහැ කැමති නැති කෙනෙක්ට. මම කලින් කියලා දීපු දේවල් ටික දාගෙන විතරක් මේක අනිවාර්යෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් චොක්ලට් චිප්ස් දානකොට ගොඩක් දාගන්න එපා, මොකද ඒ වගේ සීනි ගොඩක් තියෙන නිසා. හරි, දැන් අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඉවරයි. මේක පොඩියට පෙවුනට ගොඩක් බරයි මම මෙහෙම පෙන්නන්දි. මේ තියෙන අපේ කෑම එක. ඉතින් ඔන්න මහත් වෙන්න ඕනි කෙනෙක්ට මේක හදාගෙන උදේ කෑම එකක් විදිහට ගන්න පුළුවන්. මේක කෑවහමත් ගොඩක් බඩ පිරෙනවා. මම සාමාන්‍යයෙන් මහත් වෙන්න දේවල් කන්නේ නැතුවනේ මම මේක හදාගත්ත නිසා කෑවා. මගේ හොඳටම බඩ පිරෙන. මහත්වීම ගැන කිව්වොත් අපි සරලවම කරන්න ඕනි දේ තමයි අපේ ශරීරයෙන් දහනය වන කැලරි ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් අපේ ශරීරයට කෑම වලින් ලබා ගන්න එක. මේ නිසා එක එක්කෙනා අනුව, එක එක්කෙනාගේ ශරීර ක්‍රියාකාරීත්වය අනුව, ගැහැණු පිරිමි ભેදය අනුව මේ ප්‍රමාණයන් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කිව්වේ හැමෝටම පොදුවේ ගන්න පුළුවන් කැලරි ප්‍රමාණය වැඩි බ්‍රෙක්ෆාස්ට් එකක්. එහෙම නැතුව එක එක්කෙනාට ස්පෙෂල් කරලා කරපු වීඩියෝ එකක් නෙවෙයි. එහෙම වීඩියෝස් කරන්න තමයි YouTube එකේ. ඔයාට සතියකට දහනය වන කැලරි වලට අමතරව කැලරිස් 7000ක් ලබා ගන්න පුළුවන් නම් සතියකට කිලෝග්‍රෑම් එකකින් ඔයාට බර වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට අමතර කැලරි 1000ක් ගන්න යනවා ඔයාට සතියකින් කිලෝග්‍රෑම් එකකින් බර වැඩි කරගන්න නම්. දැන් ඔයා මෙතනදී වර්ධවා වටහා ගන්න එපා. ඔයාට දවසක් ඇතුළතදී ගන්න ඕනි මුළු කැලරි ප්‍රමාණය 1000යි කියලා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔයා දවසකට කැලරිස් 2500ක් ලබා ගත්තොත් කැලරිස් 2500ක් දහනය කළා කැලරිස් 1000ක් ඉතුරු කරගන්න ඕනි. එතකොට අපේ ශරීරය කරන්නේ මේ අමතරව ගන්න කැලරිස් ටික මේ දේ විදිහට අපේ ශරීරය තැම්පත් කරගන්න එක. මේ නිසා ඔයා බර වැඩි කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම හෙල්දි වේ එකට යන්න ඕනි. ඉක්මනට බර වැඩි කරගන්න ගිහිල්ලා ඇඟලෙඩ කරගන්න ඕනි නෑනේ නේද? මේ තියෙන ඔයාලට ඒ විදිහට හෙල්දි විදිහට බර වැඩි කරගන්න පුළුවන් කෑම වර්ග ටිකක්. මේකෙත් විශේෂයෙන්ම කියන්න ඕනි මේවා කන ප්‍රමාණයන් අනුව තමයි බර වැඩිවීම තීරණය වෙන්නේ. මේවා දවසක් ඇතුළතදී වැඩි ආහාර ප්‍රමාණයක් සහ වැඩි ප්‍රමාණයක් ගත්තොත් ඔයාලට ඉක්මනටම බර වැඩි කරගන්න පුළුවන්. ඇත්තටම සමහර කෙටු වෙන්නේ නැහැ, සමහර කෑම වර්ග ස්කිප් කරනවා බර වැඩි වෙයි කියලා. නමුත් අපි ගන්න කෑම ප්‍රමාණය අනුව සහ අපි දහනය කරන කැලරි ප්‍රමාණය අනුව තමයි අපේ බර වැඩිවීම හරි බර අඩුවීම හරි තීරණය වෙන්නේ. මෙන්න මේ දේවල් ටික තමයි ඔයා බර වැඩි කරගන්නවා නම් හරි බර අඩු කරගන්නවා නම් හරි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන දේවල් ටික. මම හිතනවා දැන් ඔයාලට මේ දේවල් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් වැදගත් වෙන්න ඇති කියලා. ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ප්ලීස් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම notification bell එකත් click කරන්න. يعني social media platforms වලින් TikTok, Instagram, Facebook මා follow කරලා නැත්තම් දැන්ම ගිහලා follow කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලට තව ලස්සන වෙලා, මහත් වෙලා, බෝල වෙලා සතුටින් පරිස්සමට ඉන්න. එහෙනම් ගිහින් එන්න. Bye bye.